आयोवन कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख आसियत सवसहाय प्रधान प्रवृत्ति विकाशाय में मम कविंदु विजय वर्धन प्रथम सिरास्तल एक गैसेट एक किन गैसेट हाथाक रिवर्स अत्यवश्य पारिभोगिक भांड रसक मिल पालन युवत सीनिते अतर अदत जनताव पोलिम वले गैस इल्ला खांतावन उद्घोषणे नैनो राजा देवन तुगे इंडिया गुण हमुदा विन श्रीलंका वटे शाक निरोधाय नेट दैन लबी ऐति समाहर काबनिक पोहर वले सूत्र जीविन तवत समाहर पोहर वले नह ओएम काबनिक पोहर आनाय नेदी अदाल रटे शाक निरोधाय ने स्वस्थता सहतिके अनिवार्याय आचार्य तुषार विक्रमारच्चि कियाय पसुगे राज्य समय पोहर लेखम कार्यालय आक्रमिकता गेन विमर्शन නවවනදා ලිප්ටන් වටරවුම වටකරන්න සූදානම් වන වෘත්තීය සමිති සමගි ජන බලවේගය 16 වනදා කොළඹ වැටලීමට සූදානමින් ගුවන්තොටුපළට එන පිරිස දෙගුණ වෙලා PCR පරීක්ෂණ යන්ත්‍රයේ ධාරිතාවය මදි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සභාපති GA චන්ද්‍රසිරි කියයි වෙන්දේසි ලන්තයක් වූ ශ්‍රී ලංකාව ගැන සජිත් කියන කතාව වැලිගම පිපිරීම ගැන තවදුරටත් පරීක්ෂණ වගකීම් විරහිත වුනොත් ඉහළ යන කොවිඩ් රෝගීන් වළක්වන්න බැරි වෙයි යුද්ධ හමුදාපති කියයි අසිරිමත් දීපවාලී උත්සවය අදයි හිස සහිත කාන්තා මලසිරුරක් ගමන් බෑගයක 16 හැවිරිදි ළමයා පැදූ සුඛෝපභෝගී මෝටර රථයේ මාර්ග රියානතුර කොවිඩ් මරණ අඩු කරන බ්‍රසීලිය සුවගත් අලුත් ඖෂධය ගැන වෛද්‍ය ජීවන්දර කියයි प्रथम नवदानय देशीय पुहात्वेत अत्यावश्य बांड रसक मिल नियमकरमिन प्रकाश करतिबू गैसेट निवेदन किहिप्याक याली रिवर्स किरीमट राज्य तीरणय करतिबेनवा एणु अत्यावश्य बांड वर्ग दा हातक पालन मिल नव गैसेट्टुवक मगिन इवत किरीमटाई पियवर गेन ऐत्ते රජයේ විසින් යලි ත්වරක් ගැසට් රිවර්ස් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක පමණ පාලන මිල ඉවත් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. සීනි පරිප්පු කුකුල් මස් අර්ථාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් මීට ඇතුළත්. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ දිනේ සිට බලපෑත්වෙන පරිදි ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා පවසන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍ර 7ක් නව ගැසට් පත්‍රයේ මගින් මෙලෙස අවලංගු වනවා. එනු පසුගිය සැප්තැම්බර් මාස 2 වෙනි දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද අවලංගු වනවා. මේට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු බීලුණු සහ ටින්මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද නව ගැසට් පත්‍රයේ මගින් අවලංගු වනවා. එමෙන්ම බඩේරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු මාස 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පනවා තිබූ උපරිම සිල්ලර මිලද ඉවත් වන අතර එදිනම කුකුල් මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරතිබු ගැසට් පත්‍රයේද මින් අවලංගු වනවා 2017 වසරේ දෙසැම්බර් 6 වන දින කරවල පොල් වියලි මිරිස් උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කරතිබු ගැසට් පත්‍රයේද මෙම වර්ෂයේ ජනවාරි 27 වන දින වියලි හාල්මැස්සන් මුං ඇට ආනයිනි කාර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයේද ඊයේ දින නිකුත් කළ නව ගැසට් පත්‍රයෙන් අවලංගු වනවා මේට අමතරව 2016 වර්ෂයේ ජූලි මාස 14 වන දින කඩල තිරිඟුපිටි ආනයිනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබූ ගැසට් පත්‍රයේද අවලංගුයි එමෙන්ම සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයේද අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනු ලැබුවා ගැසට් රිවර්ස් කළාට පාලන මිල අයින් කළාට බාණ්ඩ මිල ඉහළ යාම සහ අත්‍යවශ්‍ය පාරිභෝගික බාණ්ඩ හිඟය තාමත් එහෙම්මමයි වරායට නැව් ආව කිව්වට අදත් ගෑස් තිබුණේ නැහැ භූමි තෙල් වලටත් පෝලිම් සීනි දෙන්නේ කිලෝ 1 ගානේ එක් පුද්ගලයෙකුට සහල් ලැබෙන්නේ කිලෝ 5යි දිනපතා ඉහළ යන බාණ්ඩ මිල සහ පවතින හිඟය නිසා ජනතාව විඳින දුක අදත් අපේ කැමරාවේ සටහන් වුණා භූමි තෙල් වලට දින කිහිපයක සිට පෝලිම් ගෑස් නැව ආව කිව්වට තාම ගෑස් නැහැ සහල් මිල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ බොහෝ විට එක පුද්ගලයෙකුට ලැබෙන්නේ සහල් කිලෝ 5යි සීනි ඇත්තෙම නැහැ පරිප්පු සැමන් අල ලූණු මිලත් දිනපතා ඉහළ යනවා කිරිපිටි මිල වැඩි කළත් තාම වෙළඳ පොලට කිරිපිටි ඇවිත් නැහැ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සතු සහරහා විවිධ බාණ්ඩවල මිල ස්ථාවර කරන්න හැදුවට ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුම සපුරන්න සතුසට බැහැ රුපියල් 8
සියයට අලෙවි කරපු මුං ඇට පසුගිය කාලේදී අපි රුපියල් 498 බැගින් සතුස වෙලන්සල් මගින් අලෙවි කරනවා. ග්‍රෑම් 100ක කහ පැකට්ටුවක් රුපියල් 200යි. හොඳ වර්ගයේ සහතික කළ තේ පැකට්ටුවක් වෙළඳපොලේ අලෙවි වුණේ 135යි. අපි රුපියල් 95ක මිලට එමිල අඩු කරලා සාන මිල යටතේ ලබා දෙනවා. මේ වගේ භාණ්ඩ රාශියක මිල අඩු කරලා තියෙනවා. खनिज तेल मिल इहल गैस मिल इहल नकड़ वाने वाले मिल इहल नगिन अनिकुद निष्पादन अत्र मेदि भांड मिल इहल नगिन ඒ ඉහළ යන මිලට ලබා ගන්නවා විනා මේ මිල කෙරෙහි කේවල් කරන්ට හෝ බලපෑම් කරන්ට ශක්තියක් අපි වගේ කුඩා රටවල් වලට නැහැ. අද දෙමටකොඩ මහල් නිවාසවල කාන්තාවන් ගෑස් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. ඉහළ යන මිල සහ බාණ්ඩ හිඟේ නිසා පීඩාවටපත් ජනතාවගේ අදහස් දැන්. බාලනේ මිල අයින් කළා ඒගොල්ලන්ට ඕන විදියට බඩු මිල නගනවා. ඉතින් කොහොමද මේ අයිසක මිනිස්සු ජීවත් වෙන්නේ? කියලා වැඩක් නැහැ බඩු මිල ගැන. දෙදින් සල්ලි වලින් ගන්න බෑ. ණය වෙලත් මේ තියෙන්නේ. ආණ්ඩුව තමයි වැඩක වග කියන්න ඕන. දැන් දැන් තුනකට ගියා. තුනේම නෑ දෙන්නේ. භූමිතෙල් ලිප් ගත්තට භූමිතෙලුත් නෑ. ඉතින් බාණ්ඩ වල එන්න එන්න මිල අයින් කරනදී වෙනදමද කියන කැටි වැඩක්ම නෑ. පාලනය කරගන්න බැරි ආණ්ඩුවක්වත්. තෑ භාගයක් කියන ගෑස් ඉවරයි. වග කියන්නේ අපි වගේ බූරුවසමක් කියන ඡන්ද දුන්නට. කණ්ඩන් නැති වෙන සයිසය තව ඉස්සරහට මිනිස්සුන්ට දෙන්නේ. ඒ ආණ්ඩුවේ මේ ආණ්ඩුවට දුන්න මේ ආණ්ඩුවේ නැතරම නැති වුණා. ඉස්සරහට අපිට හිඟා කන්න තමයි සිද්ධ වෙන්නේ. ලොක්ක කනෝ සොක්කෝ නිකන් ඉන්නවා. ලාම්තෙලි පත්තු කරගෙන කනෝ මොනා කරන්නද? ගෑස් ගන්න සල්ලි නෑනේ. දැන් බඩු මිලත් ගණන් ගියා පිටිත් ගණන් ගියා. ගෑස් උත් නෑ අපිට ජීවිතේ නිදියක් මන බින්දුර වැටලා තියෙන්නේ. ලාබල මොකුත් නෑ. කොහමද ගන්නෙ? කොහමද ජීවත් වෙන්නේ? මාදිනට අඩුපාඩුවක් වුණොත් ඒක බලන්න රටේ රජා. පොල් මෙන්දලා නම්බරය දීලා අයියා ගත්ත ටෙලිෆෝන් නම්බරය දීලා කොම කරලා තමයි ගත්තේ ගෑස් එක. දැන් මේ දවස් දෙකක් යනවා ගෙදර කුයන් නැතුව. සීනි නෑ. සතොසට ගියාම සීනි කිලෝ 1යි දෙන්නේ. හාල් කිලෝ 3යි දෙනයි දෙන්නේ. එන කතා හැරලා වැඩකුත් නෑ පුතා. චීන මිනිස්සු ගා දිනවා සාඩින් ඔක්කොම ඇති. අපිට නෑ. දැන් ගෑස් එකට පොලින් ලාම් තෙල්ටත් පොලින්. ඇත්තම මේක නම් ඇත්තම පිට ජීවත් වෙන්න බෑ මහර. දැන් ගෑස් එක දාන් ඔයන්න මං යන්න ඕන. බම්බලි පිටේ තියනවල එක තැනක 3800යි ලෝ. ගාපු පොල් මෙන්න ඕගලන්ට පෙන්නන්නම් පුතේ පොල් ගැඩියක් ගන්න තල්ලි නෑ මේම ගාපු එව විකුණනවා එන් ටිකක් අරගෙන පොඩ්ඩක් දාලා කිට් ටිකක් දාන්න එපා තීනියම ගණන්නේ තීනියම තල්ලි කාල තමයි මොන්නේ අපේ රටේ දේශපාලන පක්ෂ බලය ගන්නකන් සාමාන්‍ය ජනතාවගේ පැත්තේ බලය ගත්තට පස්සේ හිතමිතුරු ධනපතීන්ගේ පැත්තේ 1948 නිදහසින් පසු අපේ රටේ සාමාන්‍ය ජනතාවට අත්විඳින්න සිදු වුණේම මේ සත්‍යම තමයි. අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉහළ යන බාණ්ඩ මිල සහ රජයේ අදුහරදර්ශී පාලනයට එරෙහිව පාරට ඇවිල්ලා ලංකාව වෙන්දේ සිලන්තයක් බවට පත් කර ඇතැයි ඔහු රජයට චෝදනා කරනවා. මේ රජය පළවා හැරීමට තමන් සමග එක්වන ලෙසද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා. ඒ කොළොන්නාව නගර මැදේ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් දිනෙන් දින ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකරන ලෙස රජයට බල කරමින් අද කොළොන්නාව නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ආණ්ඩුව ඇවිල්ලා කෝට්ටුවට අවුරුදු 5යි කියලා කිව්වා ජනතාවට දීපු එක කෙංගෙඩියක්වත් නැහැ නඩු නිදහස් කරගත්තා ඒ වගේම Tamanට ඕන කරන විදිහට Tamanට ඩීල් ටික දාගත්ත ඇරෙන්න කිසිම දෙයක් ජනතාවට සහන සැලසුවේ නැහැ අද කොළොන්නාවෙන් පදන් ගත්ත සදන දාස්සිය මෙලිඳට කොළඹට ඇවිල්ලා එතන ඉඳලා මුළු රටේ හැම තැනකම ගමක් ගමක් ගාන ගිහිල්ලා ආයි තාම කවදාවත් මේ රාජපක්ෂ පාලනය මේ රටෙන් අතු කරලා දාන්න එකතු වෙලා වැඩ කරමු කියන අද හයි කෝලින් බෑ කිරිපිටි කෝලින් ගෑස් කෝලින් හැම එකටම කෝලින් යුගයක් කරලා අර සිරිමාවෝ සීදේවි සීනතු තේදේවි වගේ තමයි බෝඩාවි අද මේ රටපත් කරලා තියන්නේ මේ ශ්‍රී ලංකාව කෝලින් ලන්දේ කරපු මේ රාජපක්ෂ හත්මුතු පරම්පරාව එළවලු අපි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය ලබන උදේ ඊයේ පෙරේදා භූමිතෙල් පොලිමක් නිර්මාණය වෙලා මේ රටේ මේක නෙවෙයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව අද දසදහස් ගණනින් ලක්ෂ ගණනින් තරුණ පරපුර රට අතහැරනවා යනවා අද රටේම
තරුණ තරුණියෝ කියනවා එක පාරටම රටත් එක්කම ජනතාවත් විකුණලා දාන්නේ කියලා. ජාතික දේපල තුප්පු දෙකද විකුණනවා. ජාතික සම්පත තුප්පු දෙකද වෙන්දේසි කරනවා. අද අපේ රට කනගාටෙන් හෝ කියන්නට ඕන රජයේ ප්‍රතිපත්තිය තුල වෙන්දේසි ලන්තේ බවට පත් වෙනවා. මේ නිින්දිත මේ ආණ්ඩුව පළවා හරිමුයි කියලා යෝජනා කරමින් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගය රැගත් ඉන්දියා ගුවන් හමුදාවට අයත් යානා දෙකක් අදාළියම දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුවයි. ඉන්දියා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මෙම පොහොර තොගය නොමිලේ ප්‍රවාහණය කර දුන් බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. ශ්‍රී ලංකාව මිලදීගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන තොගය රැගත් ඉන්දියා ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද අලුයම දිවයිනට ළඟා වුණා. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවරගෙන ඇත්තේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියා ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් විවේක් රාම් චෞදාරි මහතා මෙම පොහොර ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කිරීමට පියවර ගත්තා. මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවිජනතාවට බෙදා දීමට නියමිතයි. මීට පෙර පළමු තොගය ලෙස ආනයනය කළ නැනෝ දියර පොහොර ගොවිජනතාව අතර බෙදා දීමට සැලසුම් කර තිබුණද මෙතෙක් ගොවීන්ට පොහොර ලැබී නොමැති බවටයි ගොවිජනතාව චෝදනා කරන්නේ. දැන් පොහොර ඇතත් නැතත් ගොවිජනතාව වගා බිම් සකස් කර සිය වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. දිනෙන් දින පොහොර ඉල්ලලා තෙහෙට්ටුවට පත්ව සිටින ගොවීන් දැන් උලත් එකයි පිලත් එකයි කියලා පස මඩකර බීජ ඉසින්න පටන් අරන්. 2022 මහකන්නියට අවශ්‍ය ජලය කුඹුරු වලට මුදා හැරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. මේ මින්නේරිය ජලාශයේ ජලය කුඹුරු වලට මුදා හරිනු ලැබූ අවස්ථාවයි. මෙතර ගිරිතලේ හේන්කොළ වැව සහ හතමුණ ගොවීන් සිය ඇලවේලි සහ ලියදී පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. ඒ සිය කුඹුරු වලට අවශ්‍ය ජලය මුදා හරින බවට දැනුම් දීමත් සමගයි. නමුත් ප්‍රදේශයේ තවත් ගොවීන් පිරිසක් ඊට අද සිය විරෝධය පළ කළා. නමුත් අපේ අවසාන ඉල්ලීම තමයි අපේ කාබනික තාම දිරලා නැහැ. අනිත් එක තමයි මේ මහා වර්ෂාවේ ඒ කාබනික බෝර අපේ කුඹුරට ගිහින් දැම්මොත් ඒ කාබනික බෝර ටික අපි තාම හොයා ගන්න නම් කුණු කකා අර දිහාට තමයි. ඒ නිසා මේ හැමෝගේම මම කියන්නේ බහුතරයේ කැමැත්ත ඉල්ලීම උනේ දෙසැම්බර් මාසේ 25 වතුර දෙන්න කුඹුරු ඇට කරා. හරිය අසාර්ථක වෙනවා කොහොමද මේ දෙසැම්බර් 25 වතුර ගන්න කිව්වද කියන්නේ. එහෙම අසාර්ථක නෑ. නමුත් මේ වෙලාවේ දුන්නත් අසාර්ථක නෑ කියලා අපි දන්නවා. මේක පස්සේ ගන්නම ඕනේ කොහොමද කවයේද කියන්නේ. එක කොටසකට ජලයේ ඉල්ලන එක කොටසකට එපා කිය. ඉතින් මේක අපිට ජලයේ නිකුත් කරන්න පුළුවන් නතර කරන්නත් පුළුවන්. නමුත් කන්නේ එකට පටන් ගන්න ඕනේ. නැත්නම් කට්ටියක් ගොයන් කපනකොට මේ කඩේට වතුර දෙන්න ගියාම ඒ කඩේට අසාධාරණයක්. ඉතින් මේක මම දැන් දිසාපතිතුමත් එක්ක කතා කරලා මෙතුමලට අවස්ථාවක් දෙන්නම් සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. දැන් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේ මාසේ 15 වෙනකොට සම්පූර්ණයෙන් පොහොර ටික ලැබිලා අවසන් වෙනවා. දැන් ඒගොඩපත්ුවේ මේ වෙනකොට කුඹුරු ආරම්භ කරලා තියෙනවා. දැන් ඔය කරන්නේ නැහැ කියපු කුඹුරු 75%ක් විතර පොළොන්නරුව දිස්ත්‍රික්කේ දැන් ආරම්භ කරමින් මෙතර ඉකුත් රජයේ සමයේ පොහොර ආනයනය කිරීමේදී පොහොර ලේකම් කාර්යාලයේ සිදු විය ඇතැයි කියන රුපියල් කෝටි 100කට අධික අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. පසුගිය මාස 4 තුල පමණක් ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනයට පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41ක් ඉල්ලුම් කර ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පවසනවා. දැනටමත් කාබනික පොහොර සාම්පල 19ක් රසායනාගාර පරීක්ෂණ සඳහා ලැබී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඉන් සමහර පොහොර සාම්පලවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට හඳුනාගත් බවයි ආචාර්ය වික්‍රමාරච්චි මහතා පවසන්නේ. කවුරු කාබනික පොහොර ආනයනය කළත් අදාළ රටේ ශාක නිරෝධායන ආයතනය ලබා දෙන ශාක ස්වස්ථතා සහතිකය අනිවාර්ය බව අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළා. ලෝකයේ ඕනෑම රටකට ශාක සත්ව සහ ජීවි කොටස් නියමිත ක්‍රියාපටිපාටියෙන් තොරව ගෙන්වන්න බැහැ. අඩුම ගානේ බෑග් එකක ඇපල් ගෙඩියක් දාගෙන ගුවන් තුටුපලින් රටක් ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විවිධ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් වර්ග පැමිණිය හැකි නිසායි. ඒ අනුව ඕනෑම කාබනික පොහොරක් ආනයනයට පෙර අදාළ රටේ ශාක නිරෝධායන අංශය ශාක ස්වස්ථතා සහතිකයක් නිකුත් කළ යුතුයි. එය අනිවාර්ය සාධකයක් බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර
වික්‍රමාරච්චි මහතා අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. මෙහිදී මෙම අදාළ සාම්පල සමග හෝ තොග සමග ශාක ස්වස්ත සහතිකයක් දෙන්න ඕනේ. ඒ අදාළ ශාක නිරෝධායන සේවයේ විසින් නිකුත් කරන ලද ඒක ඒ බලයේ තියෙන්නේ අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය අනුව ඒ බලයේ තියෙන්නේ අදාළ රටේ ජාතික ශාක නිරෝධායන සේවයට පමණයි. එතනදී අපි බලනවා මේ සඳහා ආනයන බලපත්‍රයක් ලබාගෙන තියෙනවද සහ මේක ඒ රටින් එනකොට ශාක සාතිකයක් එක්ක දැවිත් තියෙන්නේ කියලා මේ තියෙන ලිපි ලේඛන පරීක්ෂාවට භාජනය කිරීම තමයි අපේ පළමු වගකීම වෙන්නේ. දැනට පෞගේ මාස 3 අතර කාලය තුළ ලංකාවේ පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් 41 ක සිදු කරන ලද ඉල්ලීම් මත අපි මේ දියර සහ ඝන පොහොර වර්ග 225කට වැඩියෙන් වාගේ රටට ගේන්න නිකුත් කරලා තියෙනවා ආනයන බලපත්‍ර 145ක් පමණ. නමුත් ගොඩක් අය මේ ආනයන බලපත්‍ර තාමත් ළඟ තියාගෙන මං හිතන්නේ බලාගෙන ඉන්නවා. ගොඩක් අය තාම ගෙන්නලා නැහැ. දැනට සාම්පල 19ක් අපේ ජාතික ශාක නිරෝධායන සේවයට ලැබිලා තියෙනවා ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා රසායනාගාර පරීක්ෂණ සඳහා. මේ වගේ අපි දැනට කීපයක් අපිට අත්දැක්කා. සමහර ඒවා මේවා මේ සුත්‍රජීවීන් ඉන්නවා කියලා අපි ඒ බව සුත්‍රජීවීන් නැති සාම්පල සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. රටට අහිතකර දෙයක් එන්න හැකියාවක් නැහැ අපේ මේ අදාළ සියලු ක්‍රමවේද හරහා මේ අදාළ සිද්ධ වෙන නිසා. සියලු වෘත්තීය සමිති එක මිටක තනි සටනක යෙදෙන දිනය වැඩි ඈතක නොවන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. නමවනදා ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයින් එක්වන බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා 9 වෙනිදා අස්වරු 2ට ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයෝ කැඳවන්න. අරගල සියල්ල ඒකාබද්ධ වෙන දිනය වැඩි ඈතක නෙවෙයි කියන එක ආණ්ඩුව දැනගත යුතුයි. ඒට 12ට මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමග ඒකාබද්ධව විවෘත විශ්වවිද්‍යාලය අසලින් අපි දවන්ත ක්‍රියාමාර්ගයක් අපි කරනවා. වැඩ කරන ජනතාවට ජීවත් විය හැකි වැටුපක් ලබා දෙන්නට මේ අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ යුතුයි කියන එක බලපෑමක් කරන තමයි නාවෙන්දා අපි මේ දීප ව්‍යාප්ත විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කළා. ඊයේ දවසේ ඉතාමත් සාර්ථක උද්ඝෝෂණ මාලාවක් පැවැත්තුවා. හැබැයි අපි දැක්කා ඒ උද්ඝෝෂණ පවත්වන්න සූදානම් වෙලා හිටපු ඒ පාසල් වලට අර කුලප්පු වෙච්ච මීහරක් ටිකක් කඩම් පයින්න. ඔය සෙල්ලම් වලට නම් මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු යටත් වෙන්න සූදානම් නැහැ. පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. කොහාම මේට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න ඉදිරි දවසක් දෙකක් ඇතුළත නීතිය ක්‍රියාත්මක නොවනවා නම් අපි සූදානම් මහත්තුරුන් අභියෝගේ බාර ගන්න. අපි මේ අරගලය අවසන් කරන්නේ ජයග්‍රහණයෙන්. කරුණා කරලා ඡන්ද කාලෙට කඩේ යවා ගන්න අයට තමන්ගේ ගෙදර තියෙන මොනවා හරි හට්ටි වලන් හොදන වැඩපිළිවෙලක් දෙන්න. ඒ අයට මේ රටේ වැටුප් ප්‍රතිපත්ති හදන එකයි විශ්වවිද්‍යාලවල ප්‍රතිපත්ති හදන එකයි බාර දෙන්න එපා. වෘත්තීය සමිති විදියට අපි පාරට බහිනකන් ඉන්නේ නැතුව රටේ ජනාධිපතිවරයාට අපි කියනවා කරුණා කරලා මේකට පිළියමක් යොදන්න. මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය ඉල්ලා ගුරු වෘත්තීය සමිති සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතින් සමග සාකච්ඡාවක් ඊයේ පසරුවේ පැවැත්තුණා. මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජාමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතින් සහ ගුරු සංගම් නියෝජිතින්ද එක්ව සිටියා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරන බවයි මෙහිදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජාමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත්තේ. අද පෙරවරුවේ වැලිසර ප්‍රදේශයේ සිදු වූ රියානුතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුරින් වාහන හතරකටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුර සිදු කළ මෝටර රථය පදවා ඇත්තේ වයස වෘදු 16 කයකු බවට අනාවරණය වී ඇති අතර ඔහුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ මහභාගයේ ප්‍රදේශයේදී වයස වෘදු 16ක බාලවයස්කරුවෙකු අපරීක්ෂාකාරීව දහවණය කළ මොන්ටේරෝ ස්පෝර්ට් වර්ගයේ ජීප් රථයක් පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ මන්තීරුවට පැන අනතුරක් සිදු වුණා. එෙහිදී ජීප් රථය මෝටර රථයක සහ ත්‍රිරෝද රථයක මෙන්ම යතුරු පැදි දෙකක ගැටි අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
අනතුරින් එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වෙත්තේ වැලිසර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි 2 රුපියෙක් ඔහු වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නිරත වී තිබෙනවා. महाभागे प्रदेश प्रदेश होटल विशाल पिपिरी මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසන්නේ. බාතර වැලිගම කප්පරතොට ඇවරියවත්ව ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ පිපිරීම පිළිබඳව මෙවන විට අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද අලුයම 3:45ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා. ඇවරියවත්ව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩා හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බවටයි නිරීක්ෂණය වී තිබෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ අලුයම් කාලයේදී විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බවයි. එය කිලෝමීටර් 1මාරක් පමණ දුරකට ඇසී ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා. පිපිරීමෙන් මෙම හෝටලයේ පවත්වාගෙන ගිය වයස අවුරුදු 35ක එහි හිමිකරු සහ වයස අවුරුදු 14ක් පමණ වන ඔහුගේ පුත්‍රයාද අසල්වැසි කාන්තාවක්ද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිපිරීමෙන් හෝටලයට සහ ආසන්නයේ පිහිටි නිවාස පහකට පමණ දැඩි අලබහණ සිදු වී ඇති අයුරු දක්නට ලැබෙනවා. පිපිරීම සිදු ස්ථානයේ ආරක්ෂකංශ විසින් නිරීක්ෂණය කර ඇති අතර එම ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා අද දින රජයේ රස පරීක්ෂකවරයාද පැමිණ තිබෙනවා. මෙහිදී එම හෝටලයේ මුළු තැන් ගෙහි තිබූ එක් ගෑස් සිලින්ඩරයක ගෑස් අසාමාන්‍ය ලෙස පිට වී ඇති ආකාරයක් රස පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී තිබෙනවා. කෙසේ වෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති අතර මෙවන විට ලැබී ඇති නිරීක්ෂණයන් සහ අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව පිපිරීමට නිශ්චිත හේතුව ප්‍රකාශයට පත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. මෙම පිපිරීම එම ගොඩනැගිල්ලේ මුළුතැන්ගේ ප්‍රදේශයේ සිදුවී ඇති බවට නිරීක්ෂණය වෙනවා. එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මාතර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මෙම ස්ථානය මේ අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටිනවා. වෙලිගම් පොලිස් ස්ථානය මගින් තවදුරටත් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. අඳුර දුරලන ආලෝකයේ පහන් සිලු තුලින් ලෝකයේම ඒකාලෝක කරන අසිරිමත් දීපවාලී දිනය ආදයි. සිය දහස් ගණනින් පහන් දල්වා සමරන දීපවාලි උත්සවය මෙවර ලෝපුරා හින්දු ජනතාවට සැමරීමට සිදු වෙත්තේ ගෝලීය කොවිඩ් වසංගතයේ දරුණු බලපෑම් මැද්දේ. ඝනතුරු දුරලා ආලෝකය ලබා ගැනීම හුදෙක් භෞතික දිව්‍ය සංතර්පණය කරන්නක් පමණක් නොවේ. එහි ඇත්තේ භෞතික ස්වરૂපයේ ඉක්ම වූ ගැඹුරු දාර්ශනික හරයක්. ලෝපුරා හින්දු ජනතාව ජීවිතයේ නපුර සහ වේදනාවන් දුරලා ආලෝකය කරා ඒකාත්මික වන දීපාවලි දිනය සමරන්නේද එම ගැඹුරු දාර්ශනික හරය ලෝකයටම අනාවරණය කරමින්.
හින්දු චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසර ඇරඹෙන්නේ ඔක්තෝබර් මාසයේදී. ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපාවලි උත්සවයේ පැවැත්වීමට නියම කරගන්නවා. එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වාර්ෂිකව වෙනස් වෙනවා. දීර්ඝ ඉතිහාසයක් ඇති දීපාවලි සැමරුම වටා බැඳුණු රසවත් අතීත කතා රැසක් පවතිනවා. ඒවා අතරින් වඩාත් ප්‍රකට වන්නේ අසුරයන් පරදවා සුරයින් ජයග්‍රහණය කිරීමේ සංසිද්ධියයි. එමගින් ලෝකයට යහපත උදාවීම භක්තිය නැමැති පහන් දැල්වා සැමරීමට අද ලෝපුරා හින්දු ජනතාව එක්වනවා. අභියෝග කර සමීකුවද අඳුරු ලෝකයට ආලෝකයේ එක් කරන මේ දීපාවලි දිනේ ලෝකයට ආශිර්වාදයක් වේවායි සමස්ත හින්දු ජනතාව සමග එක්ව අපිද ප්‍රාර්ථනා කරන්නෙමු. අදට යෙදෙන දීපාවලි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පෙතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. පාරිසරික ඍතු විපර්යාස සමග අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් අධ්‍යාත්මික හෝමාරුව ඉතා ප්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරන දීපාවලි මංගල්‍ය ලොකු කුඩා සියලු දෙනා තුළ සතුට සහ උද්‍යෝගය ඇති කරවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීපාවලි දිනේ වෙනුවෙන් එක් කළ සුබ පැතුමයි. අඳුර නැති කිරීමට ආලෝකය අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත් වීමට කාලය උදා වේවා. ආදරින් පිරුණු සිතින් පහන් දැල්වමු. ඌංගල් එල්ලෝරුම් එනිය දීපාවලි නාල් වාල්තුක්කල්. මේ අතර දීපාවලි දිනය වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේද අද විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. අපි මේ පවිත්‍ර සිතින් දැල්වුම් ලබන පහන් ආලෝකයේ අවිද්‍යාවේ අන්ධකාරයේ පහව ආධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බුද්ධිය සාමය ජනිත විය යුතු බව ප්‍රාර්ථනා කරමි. මේ අතර රට පුරා හින්දු ජනතාව අද ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දීපාවලි උත්සවය සමරනවා. රටපුරා හින්දු ජනතාව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව අද දීපාවලි දිනේ සැමරුවේ මේ අයුරින්. තවදුරටත් වගකීම් විරහිතව කටයුතු කළොත් කොවිඩ් පැතිරීම අප කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොවිඩ් මරණ අවදානම අඩු කරන ඖෂධයක් නවතම සායනික පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමට බ්‍රසීලිය සමත් වී තිබෙනවා. එම ඖෂධය මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ. දැන් කොවිඩ් තත්ත්වය. මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් මගින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්තිකරණ සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ බ්‍රසීලයේ සිදු කළ සායනික පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත පුද්ගලින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණය මගින් අනාවරණය වී තිබෙනවා. එම අත්හදා බැලීම COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා හොඳ විකල්පයක් වුවද COVID වෛරසයට එරෙහි එන්නත ඵලදායී නොවන බවට යෝජනාවක් නොවන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ. තවදුරටත් වගකීම් විරහිතව කටයුතු කළහොත් ඉදිරියේදී COVID රෝගීන් ඉහළ යාම කිසිවෙකුටත් වළක්වාගත නොහැකි බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සැවම එක් වුවහොත් ශ්‍රී ලංකාවෙන් COVID තුරන් කළ හැකි බවද යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙනවා. සංචාරන සීමාවන් මේ වන විට ලීල්වීම සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදය අනුව ඉදිරි කාලයේදී රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි. මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10ක් 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවනු ලබනවා. එවගේම රෝගීන් ස්වාගැනීම් දිනකට 500ක් 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුල වාර්තා වෙනවා.
සතියන්තවලදී සමහර ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුළු කොටසක් විනෝදචාරිකා යමින් කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වය යම් කිසි ආකාරයකින් වෙනස් වීමට ඇති හැකියාව අපිට බැහැර කිරීමට හැකියාවක් නැහැ. බුද්ධිමත් වූ ශ්‍රී ලාංකීය ජනතාව මේ පිළිබඳව අවබෝධය යුතුව කටයුතු කළහොත් අපිට කොවිඩ් පරාජය කිරීමට හැකියාවක් ලැබෙනවා. එසේත් නොමැතිව කටයුතු කළොත් ඉදිරියේදී මෙම කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවීම අපිට නවත්වන්න හැකියාවකුත් ලැබෙන්නේ නැහැ. මෙතෙක් එන්නතක් ලබා නොගත් යම් කිසි පුද්ගලයෙක් ඔබ දන්නා හඳුන පුද්ගලයෙක් සිටිනවා නම් ඔවුන්ට හැකි ඉක්මනින් එන්නතක් ලබා ගන්න ලෙස දිරිමත් කරන ලෙස මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනු ලබනවා. කොවිඩ් වෛරසය ආසාදිනී වී සිදු වූ තවත් මරණ 15ක් අද පසුරු වේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13806ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු මේ දිනවල සිදු කරනවා. ඒ අනුව ඊයේ දින බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාවගත් පිරිස 12817ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. කටුනායක ගුවන්තොටුපළින් එක්සත් අරාබි එමිරත් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා යන පුද්ගලයින්ට තවමත් රැපිඩ් PCR සඳහා විශාල කාලයක් වැය කරන්නට සිදු වෙලා. එසේ මේ සඳහා අය කරන මුදලද අසාධාරණ බවයි ගුවන් මගීන් පවසන්නේ. දැනට සිදු කළ රැපිඩ් PCR පරීක්ෂණ සංඛ්‍යාව 400 සිට 800 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය ඇතුළු මැදපෙරදිගට කටුනායකින් ගමන් කරන සියලු දෙනා රැපිඩ් PCR සිදු කළ යුතුයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පෞද්ගලික රෝහලක් සඳහා දැනට අවසර ලබා දී තිබෙනවා. නමුත් ගෙවුණු දින ගණනාව පුරාම බොහෝ මගින් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ ඉතා විශාල පිරිසකට රැපිඩ් PCR සඳහා පෝලිමේ රැඳී සිටීමට සිදුවීමයි. මෙහි ඇත්තේ එක් රැපිඩ් PCR යන්ත්‍රයක් පමණයි. එහි ධාරිතාවය ගුවන්තොටුපළට පැමිණෙන මගින්ගෙන් කාලකටවත් ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ල වෙනවා. මෙම රැපිඩ් PCR සිදු කිරීම සඳහා අය කරන මුදලද ඉතා අසාධාරණ බවට මගින්ගෙන් චෝදනා එල්ල වෙනවා. මේට ඇති විසඳුම කුමක්ද? අප ගුවන්තොටුපළ හා ගුවන් සේවා සභාපති ජී. චන්ද්‍රසිරි මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. ලංකාවටම තියෙන මේ ජාතිය මැෂින් 7යි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ අක්කේ හොස්පිටල් එකේ තමයි රැපිඩ් PCR කරන්න පුළුවන් එකම මැෂින් 7 තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ වැඩිමහල් ජනතාවක් රාත්‍රී කාලයේ 400ක් එයි කියලා. මොකද මේ හොස්පිටල් එකේ මේ තියෙන මැෂින් වලින් මැක්සිමම් කරන්න පුළුවන් ඒ පෑගාන තුන 400යි. නමුත් දැන් අපි දැන් මගින් සංඛ්‍යාව වැඩි කළා. ඉස්සෙල්ලා මගින් 75යි දුන්නේ. 75 දුන්නාම අපි දන්නවා 400යි කියලා. නමුත් දැන් වැඩිපුර දීන මගින් දැන් 800ක් පමණ එන්න පටන් ගන්නවා. ඒක මේ කාලේ හෝ කාලේ යනවා කට්ටිය මැච් එක බලන්න. මේ ඔක්කොම ඩුබයි ඒගොල්ලෝ බහි එතකොට කරන සංඛ්‍යාව වැඩිම හේතුවටගෙන හොස්පිටල් එකේ තියෙන මැෂින් වලට බැලුණායේ ක්‍රියම කාලය තුල ඔක්කොටම කරන්න පස්සයක් ඇති වුණා. ඒක හින්දා තමයි අර තදබයක් දින දෙක තුනක් ඇති වුණේ. අපි ඊයේ බැලුවා අනිත් මොනාර හොස්පිටල් තියෙන මේක කරන්න පුළුවන්. දැන් අපි ඒක හොයාගෙන යනවා මොකද කොහොමද මේක කරන්නේ කියලා. ඒක තමයි කරන්නේ. ඒ හොස්පිටල් වලට මේ මැෂින් එක කිව්වොත් අපි බලනවා කොහොම හරි මේක කරලා මේක කරගන්න. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ජර්මනිය තුල කොවිඩ් එන්නත් ලබාගත්තේ නැති පුද්ගලයන් නිසා නැවත වසංගත අවදානමක් ඇති වී තිබෙනවා. ඉහළ යමින් පවතින නව ආසාදිතින් නිසා රෝහල්වල ඉඩ පහසුකම් අඩු වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ජර්මනියේ සමහර ප්‍රදේශවල රෝහල් තුල දැඩි සත්කාර පිරිගොස් ඇති බවයි මාධ්‍ය පවසන්නේ. එසේම කොවිඩ් නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවමත් ජර්මනියේ ජනගහණයෙන් එන්නත් කරනට ලක්කර ඇත්තේ 66%කට ආසන්න ප්‍රමාණයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. එන්නත් කරණයේ ඇති මන්දගාමී ස්වභාවය මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බව ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙනස් පාන් පවසනවා. ඉන්දියාව දේශීයව නිෂ්පාදනය කළ කොවැක්සින් කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම එන්නත භාරත බයෝඑන්ටෙක් ආයතනයේ නිෂ්පාදනයක්. මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියන්ට සමපාත වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. මෙම කොවැක්සින් එන්නත කොවිඩ් වලට එරෙහි 78% ප්‍රතිශතයකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව භාරත් බයෝඑන්ටෙක් ආයතනය පවසනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක තිබී කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා. මලසිරුර ගමන් බෑගයක බහා තිබී දී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදු අසල කසල බැහැර කර ඇති ස්ථානයක තිබේ කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා මෙම මලසිරුර ගමන් මල්ලක බහා තිබියදී පොලිසිය සොයාගෙන ඇත්තේ කාන්තාවගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කැලණිය කොට්ටාස අපරාධ ස්ථාන නිලධාරීන් මෙම සිද්ධියේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මින්පෙරද පසුගිය මාර්තු පළවෙනිදා කොළඹ වේල්ල වීදියේදී ගමන් මල්ලක බහා තිබූ හිසසුන් කාන්තා මලසිරුරක් සොයා ගනු ලැබුවා. මෙම සිදුවීමට අදාළ සැකකරු සියදිවි නසාගත් අතර මියගිය කාන්තාවගේ හිස තවමත් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. කෙසේ වෙතත් සපුගස්කන්ද ප්‍රදේශයෙන් අද සොයාගත් කාන්තා මලසිරුර හිස සහිත මලසිරුරක් බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව දැවැන්ත සේවාවක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටු කළද ඒ වෙනුවෙන් ඇතමුන්ගෙන් ලැබෙන ඇගයීම් ප්‍රමාණවත් නැහැ කියලා යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එය හමුදාව පසුබෑමකට හෝ සිතමනාපයක් ඇති කර ගැනීමට හේතුවක් නොවන බවයි යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ. යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සෑම රාජ්‍යයකම පැවැත්ම සහ සාර්ථක වීම සඳහා එම රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වී තිබීම ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් පසුගිය කාල සීමාවේ සුළු හුදෙකලා සිදු වීම කිහිපයක් මෙම යාපනය අර්ධද්වීපෙන් වාර්තා වූවත් එම සිදුවීම් කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇති නොවන ආකාරයෙන් පාලනය කර ගැනීමට මෙම ප්‍රදේශයේ සිටින වීරෝදා රණවිරුවන් වන ඔබට හැකියාව ලැබුණා. විවිධ මතදරන පුද්ගලයන් විවිධ න්‍යායපත්‍රයන් යටතේ වෙනත් අවබෝධයක් මේ ප්‍රදේශවල ජීවත් වෙන දමිත ජනතාවට ලබා දීමටත් කටයුතු කරන බව ඔබ අප සියලු දෙනා ඉතා හොඳින් දන්නවා. විනයක් ඇති ත්‍රිවිධ හමුදාවක ජීවත් වන රාජකාරී කරන අපහට මෙය ප්‍රශ්නයක් විය යුතු නැහැ. ඔබ සිදු කරන මේ උදාර කර්තව්‍ය යම් යම් පෙරෙස් අව탁සේරු කිරීමට උත්සාහ කරන බවත් ඔබ අප සියලු දෙනාම දන්නවා. ඔබ සිදු කරන සේවාවන් සඳහා හිමිවන ඇගයීම් ප්‍රමාණවත් නොවන බවත් පැහැදිලිව තිබෙන කරුණක්. අපිට එම දේවල් ගැන අපි සිත් අමනාප කරගත යුතුව නැහැ. මෙම තත්ත්වය පසුබැසීමට කාරණාවක් කර නොගෙන ගමිනිමින් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව හැකි සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජීවත් වන මෙම ජනතාවට ත්‍රිවිධ හමුදාවෙන් සැලකිය හැකි සේවාවන් ඉටු කිරීම වෙනුවෙන් ධිරිමත්ව ක්‍රියා කළ යුතු බවත් මා මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනු ලබනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික දෙමටගොඩ චමින්දගේ බිරිඳට සහ ඔහුගේ සොහොයුරාට අයත් සුඛෝපභෝගී වාහන හතරක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ බිරිඳට සහ සොයුරාට අයත් සුඛෝපභෝගී වාහන හතරක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුවන් චමිල හෙවත් දෙමටගොඩ රුවන් නැමැත්තා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සතුව තිබේ මෝටර් රථ සහ රත්රන් කිලෝවකට අධික ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත්තා. ඊයේ සිදු කළ මෙහෙයුම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මෙලෙස අදහස් පළ කළා. ඊයේ දින සංවාද තිබූ තවත් රුපියල් ලක්ෂ 200කට වඩා වැටි වටිනාකමකින් යුත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප්‍රතියක් එවගේම රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ ජීප්‍රතියක් අත්අඩංගුවට ගැනීමට එම කොට්ටාෂයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබුණා. ඔහුගේ සහෝදරයෙකු ලෙස දැනට සිරගතව සිටින දෙමටගොඩ චමින්ද යනාගේ බිරිඳ භාරයේ තිබී රුපියල් ලක්ෂ 200කට ආසන්න වටිනාකමකින් යුත් ලෑන්ඩ් ක්‍රූසර් ජීප්‍රතියක් එවගේම වටිනාකම අනාවරණය නොවූ BMW වර්ගයේ කාර් රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලැබුවා. වර්ෂා තත්ත්වය දිගටම පැවතුනහොත් ගංවතුර තර්ජනයක් ඇතිවිය හැකි බව ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාරිමාර්ග අධ්‍යක්ෂ SGC සුගීශ්වර මහතා පවසනවා. වර්ෂාවත් සමග අකුණු අනතුරු වලින් ආරක්ෂාව වන ලෙසයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණි ජයවර්ධන මහත්මිය ජනතාවට අනතුරු අඟවන්නේ. මේ වන විට දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙනවා. මේ හේතුවෙන් 4 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ. එසේම තුවාල ලැබුවන් 2 දෙනෙක් සහ 1 පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක්ද වාර්තා වනවා.
බලපෑමට ලක්ව සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 6034ක් බවයි වාර්තා වන්නේ. ඇදහැලෙන අධික වර්ෂාව සම්බන්ධයෙන් දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව ජල විද්‍යා හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතාගෙන් අප විමසීමක් කළා. පවතින වැසි තත්ත්වය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ වලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරෝය ජලාශයත් ගේට්ටු 4ක් විවෘත කර තත්පරයට ඝන අඩි 5500ක ධාරිතාවයකින් දැදුරෝයට ජලය මුදා හරිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ජලාශය ගේට්ටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 5500ක ධාරිතාවයකින් පහළට ජලය මුදා හරිනවා. කලාඔය මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල ජලාශයේ ගේට්ටු 6ක් අඩි 1.5 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4500ක ධාරිතාවයකින් ජලය පහළට මුදා හරිනවා. ඊට අමතරව උඩවලවේ ජලාශයේ එක ගේට්ටුවක් විවෘත කරලා තියෙනවා. තත්පරයට ඝන අඩි 2500කට ආසන්න ධාරිතාවයකින් ජලය පහළට මුදා හරිනවා. මේ ප්‍රධාන ජලාශවල පිටවාන් දොරට විවෘත කර ජලය මුදා හැරීම නිසා පහළ ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමේ තර්ජනයක් මේ දක්වා නැහැ. කෙසේ වෙතත් මේ ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා ගංගා පරිහරණය කිරීම ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතුයි. ඉදිරියේදී ඇතිවන වර්ෂාවකදී මෙවැනි තත්ත්ව ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් එම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යාංශය නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් සහ ආපදා කළමනා කරන අංශ විසින් දිස්ත්‍රික් පරිපාලනංශයෙන් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ කාලුගුණ තත්ත්වය පිළිබඳව අදහස් දක්වූ කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හොරාත්‍රි කාලයේ වැසි උගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන තැන් තැන් වල සබරගම වූව මධ්‍යම සහ නැගිනිද පළාත්වල තැන් ස්ථානවල මිනිමිට 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ගිගුරුම් සහිත වැසිත් ඇතිවන ප්‍රබල අකුණු මගින් නැතිගේ හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා. මේ අතර පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා. කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කිරීමත් සමග කලාවැව අවකන මාර්ගය යලි ජලයෙන් යටවි ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් ඊට පහළින් නැති තවත් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. නිවාස දෙකම විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් නොමැති බවයි කටුගස්තොට පොලිසිය පවසන්නේ. अभाव प्राप्त ज्येष्ठ माध्यवेदी वो अतुल भंडार महतागे अवसन कटियतु अद अनुराधपुर कुरुंदंकुलम पोदु सुसान भूमिये दी सिदु केरुना එක කලක් රෝගාතුරව සිට ඊයේ දින අභාව ප්‍රාප්ත වූ අප සහෘද මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතාගේ දේහය ඊයේ දින ඔහු පදිංචිව සිටි නිවස වෙත රැගෙන ආවා. සියත ආරම්භයේ සිටම අනුරාධපුරය කේන්ද්‍ර කරගෙනමින් ප්‍රාදේශීය මාධ්‍යවේදී කුලස අප සමග සිටි අතුල බණ්ඩාර මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර ප්‍රමුඛ ස්ථානයක් දිනාගත් මාධ්‍යවේදියෙක් සියත ප්‍රවෘත්ති අංශය සම්මානීයට පාත්‍ර වූ අවස්ථාවේ ඊට ඔහුගේ රූපමය කතාව පාදක වූ බව අප මතක් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ අනුරාධපුර කුරුන්දම් කුලම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ සිය සහෘද මාධ්‍යවේදීන්ගේ මෙන්ම නෑ හිතමිතුරන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දෙනෙතට කඳුලක් එක් කරමින්. 1990 දශකයේ මෙරට ප්‍රධානතම පුවත්පතකින් සිය වාර්තාකරන ජීවිතය ආරම්භ වූ අතුල බණ්ඩාර මහතා රූපවාහිනී මාධ්‍යවේදියෙකු සහ පුවත්පත් මාධ්‍යවේදියෙකු මෙන්ම කලක් BBC සංදේශයේ මාධ්‍යවේදියෙකු ලෙසත් පුළුල් මාධ්‍ය වාර්තාකරණයක නිරත වුණා. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරණයේදී ඔහු සිය පෑනසේම කැමරාවද අභිහිතව හැසිර වූ අයෙක්. කිසිදු දේශපාලන බලවේගයකට සිය වාර්තාකරණයට බලපෑම් කිරීමට ඉඩ නොදුන් අතුල බණ්ඩාර මාධ්‍ය වෙනුවෙන් ඉටු කළ මෙහෙය අගය කළ යුතුයමයි. මෙරට මාධ්‍ය කලාවට ඔබ ඉටු කළ කාර්යභාරය අප හදවත් තුළ සදා පවතින බව සඳහන් කරන්නේ ගෞරවයෙන්. පුවත්නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.